එනිසා පෘථුවිය මත බලය පැතිරවීම සමග සත්ව විශේෂ දහස් ගණනක් වඳ වී ගොස් තිබෙනවා. එහෙත් මිනිසාට විසඳිය නොහැකි ගැටලු රැසක්ම මානව වර්ගයා වෙනුවෙන් විසඳා දීමටයි විවිධ සත්ව විශේෂ සමත්ව ඇත්තේ. මේ ලෝකයේ සුවිශේෂ ගැටලු විසඳීම සඳහා සතුන් ලබා දුන් දායකත්වයන් පිළිබඳයි. පෘථුවිය මත හටගනු ලබන භූකම්පන පිළිබඳ කල්තබා අනතුරු ඇඟවීමේ හැකියාවක් මිනිසා සතුව පවතින එහෙත් භූකම්පණයකට සතියකට පෙර ඒ සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පල කිරීමට සතුන්ට හැකියාව පවතින බව මේ වන විට හෙළිව තිබෙනවා. පේරු රාජ්‍යයේ භූකම්පන රැසකට පෙර වන සතුන් අසාමාන්‍ය ආකාරයෙන් පොකුරු ලෙස දිස්වීම මතයි මේ බව තහවුරුව තිබුණේ. පරිේශක රෙචල් ඒ ග්‍රාන්ට් පවසන්නේ පේරු රාජ්‍යයේ භූකම්පන හයක් පිළිබඳ මෙමගින් කල්තබා තහවුරු කරගත් බවයි. මේ අතර බරපතල මට්ටමේ ගිනි කඳු පිපිරීම පිළිබඳ කල්තබා අනතුරු ඇඟවීමට එළුවන්ට සහ බැටළුවන්ට හැකි බව මේ වන විට තහවුරුව තිබෙනවා. ජර්මානු විද්‍යාඥ මාටින් විකලෙස්කි ඇතුළු කණ්ඩායමක් මේ බව හඳුනාගෙන තිබුණා. ඒ අනුව ගිනි කඳු ආශ්‍රිතව රඳවන එළුවන් සහ බැටළුවන් ගිනි කඳු පිපිරීමට පැය 6කට පෙර එම කලාපය අතහැර යාමට පෙළඹීමද විශේෂත්වයක්. මෙහිදී ගිනි කඳු ආශ්‍රිතව රැඳවූ එළුවන් සහ බැටළුවන් සෑම අවස්ථාවකම නිවැරදි අනාවැකි පල කිරීමට සමත්ව තිබුණා. ඒ අනුව ලෝකයේ ගිනි කඳු පිපිරීම පිළිබඳ නිවැරදි අනාවැකි ලබා ගැනීම සඳහා මේ වන විට එළුවන් සහ බැටළුවන් භාවිත කරමින් පවතිනවා. ලෝකයේ ප්‍රකට බුලට් දුම්රිය සඳහාද මිනිසාට දායකත්වය ලබා දී තිබුණේ පක්ෂියකු වෙනවා. ජපානයේ නිපද වූ පළමු බුලට් දුම්රියන් අසාර්ථක වී තිබුණේ අධික ශබ්දය සමගයි. එම ශබ්දයේ වැළැක්වීමට පරිේශකයන් දරූ උත්සාහයන් මුල් අධිරේදී අසාර්ථක වුණා. කෙසේ වෙතත් පිළිහුඩුවා පියාසර කිරීමේදී හොට භාවිත කරන ආකාරය පිළිබඳ අධ්‍යයනයකින් පසුවයි මෙම ගැටලුව විසඳා තිබුණේ. ඒ අනුව බුලට් දුම්රියේ නියමු කුටියට පිළිහුඩු හොටකට සමාන පෙනුමක් ලැබී ඇත්තේ එම තත්වය මතයි. මේ අතර මිනිසාගේ ආයුෂ වැඩි කිරීම සඳහා ලෝකය පුරා පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මේ වන විට ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ දුනු තල්මසයි. වසර 200ක් ආයුෂ ලැබන එම තල්මසුන් තුළ පිළිකා රෝගය හට ගැනීමක්ද සිදුවන්නේ නැහැ. එහෙත් එම සතුන්ගේ ජාන තත්වය මත මිනිසා මෙන් දෙගුණයක පිළිකා අවදානමක් පැවතිය යුතු බවයි පරිේශකයන් පවසන්නේ. කෙසේ වෙතත් දුනු තල්මසුන්ගේ ජානයක් තුළින් එම අවදානම වළක්වා වසර 200ක ආයුෂ ලබා දෙනු ලබනවා. එම ජානය හඳුනා ගනිමින් මිනිසාගේ ආයුෂ වර්ධනය කිරීමයි සැලසුම වන්නේ. එය සාර්ථක වුවහොත් පිළිකා රෝගයද ලෝකයෙන් තුරන් වීමට නියමිතයි. මේ අතර ගෝලීය උණුසුම සහ සාගර ජල මට්ටම් ඉහළ යාම බරපතල තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. එහෙත් පෘථුවිය පුරා එම තත්ත ලබා ගැනීම මිනිසාට සිදු කළ හැකි කරුණක් වන්නේ නැහැ. එම ගැටලුව විසඳීමට මිනිසාට දායකත්වය සපයන්නේ දළ තල්මසුන් වනවා. තාක්ෂණික උපකරණ සවිකළ දළ තල්මසුන් ලෝකයේ සියලු කලාප වෙත පිහිනා යාම මතයි මෙම තත්ත මිනිසා වෙත ළඟා වන්නේ. මේ අතර ලෝකයේ නිපද වෙන පිළිකා ඖෂධ සඳහා වැඩිම දායකත්වයක් සපයනු ලබන්නේ සීබ්‍රා ෆිෂ් මත්ස්‍යයයි. මිනිසාට සමාන ජාන පවතින බැවින් බොහෝ පිළිකා ඖෂධ අත්හදා බැලීමට එම සතුන් භාවිත වෙනවා. ඒ අනුව මිනිසා වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දෙන සුවිශේෂ මත්ස්‍යකු ලෙසයි සීබ්‍රා ෆිෂ් හැඳින්වෙන්නේ. මේ අතර ලෝකය පුරා බිම් බෝම්බ තුරන් කිරීමටද සතුන් ඉහළ දායකත්වයක් සපයනු ලබන ලෝකයේ වැඩිම බිම්බෝම්බ හඳුනා ගැනීම සඳහා ගැම්බියානු මීයන් භාවිත කිරීම විශේෂත්වයක්. මිනිසාට වඩා ආරක්ෂිතව බිම්බෝම්බ පෙන්වා දීමට එම මීයන් සමත් වෙනවා. මේ අතර ගවේෂණයට ලක් නොවූ වනාන්තරවල ජීවත් වන සතුන් හඳුනා ගැනීම සඳහාද එක් සත්වයෙකුගේ දායකත්වය මිනිසාට හිමි වෙනවා. එම සුවිශේෂ සත්වයා වන්නේ
කූඩැල්ලායි යම් වනාන්තරයක කූඩැල්ලක පරීක්ෂාවෙන් එහි ජීවත් වන සියලු සතුන් හඳුනාගත හැකි බවයි පරිේශකයන් පෙන්වා දෙන්නේ ඒ කූඩැල්ලන්ගේ රුධිරය තුල එම වනාන්තරයේ සතුන් පිළිබඳ සාධක ඉතිරිව පැවතීම මතයි මේ වන විට කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහාද සතුන්ගේ දායකත්වය ලබා ගනිමින් පවතිනවා ඒ විනාඩියක් තුල ආසාදිතයන් හඳුනා ගැනීමට පුහුණු කළ සුනකයන්ට හැකියාව පැවතීම මතයි ඒ අනුව වෛරසය ආසාදිතව රෝග ලක්ෂණ පෙන්눔 නොකළ පුද්ගලයන් පවා හඳුනා ගැනීමට මෙම සුනකයන් සමත් වීම විශේෂත්වයක් එය දැනට දිනක් ගතවන කොරෝනා පරීක්ෂාව වඩා වේගවත් කරන ක්‍රමවේදයක් වෙනවා මෙහිදී සුනකයන් විසින් ආසාදිතයන් හඳුනා ගනු ලබන්නේ එම පුද්ගලයන්ගේ දහදිය ඉව කිරීම හරහායි ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න